අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් මරණ ආදාහනයේද බුහුමදානයේද විද්වත් කමිටු වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට බාර දීමට නියමිතයි බස්නාහිර පළාතේ සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 30000 ඉක්මවයි ගෝල්ෆේස් පිටියේ සිදු කළ හදිසි ඇන්ටිජන් පරීක්ෂාවකින් නව දෙනෙකුට කොරෝනා රත්නපුර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14 දෙනෙකුට COVID-19 වෛරසය වැළඳෙයි. නිවාසිකෝ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 9 දෙනෙකුත් ඒ අතර. මෙරටට පැමිණි ප්‍රථම යුක්‍රේන සංචාරක කණ්ඩායමේ 3 දෙනෙකුට කොරෝනා. නව වසර උදා වීමේදී උත්සව නොපවත්වන්න සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි. සෞඛ්‍ය නීති කැඩු බස් රථ 50ක බලපත්‍ර తాවකාලිකව හිටුවයි. ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවට. මහර ගැටුමින් මිය ගිය රැඳවියන් 4 දිනකගේ දේහයන් ආදාහන කිරීමට අධිකරණයෙන් නියෝග ගැටුම පිළිබඳ අවසන් වාර්තාව අධිකරණ ඇමතිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීම තව පැයකින් ජනපති කැබිතිගොල්ලෑවට වත්මන් රජයේ කෙරෙහි ජනතා ප්‍රසාදේ පසුබෑමක් ඇමති විදුර කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් महर बंधनागारे अतिवु गेटुम संबंधेन विमर्शने किरीम संदहा पात्कल कमिटुवे अवसान वार्ताव अदु पसुरुवे अधिकरन अमात्यवर्या वेत्त बहर दी दिबनवा में अतर एम गेटुम अतर तुर दीमिय गिय रंदवियान सिव देनकुगे मृत देहयान आदाहने किरीमत वत्तले महेस्ट्रात अधिकरने अदु नियोग कला महर बंधनागारे अतिबू सिद्धिया पिलिबंद स्वयाबला वार्तावाकिदिरि पत्किरीमट अधिकरण अमात्य मुहम्मद अली साबरी महता विसिन पत्कल कमिटुवे पूर्ण वार्ताव एम कमिटुवे सामाजिकयिन विसिन अदु पस्वरुवे अधिकरण अमात्य मुहम्मद अली साबरी महता वेत बारदीम सिदु केरुणा पसुगिय नोवेम्बर मास 29 दिन महर बंधनागार परिसरये अतिबू गेटुमिन रंदवियान 11 दिनकु जीवितक्षयट पत्वू अतर इन सिव दिनकुगे मृत शरीर आदाहने किरीम संदहा वत्तल महेस्प्रात अधिकरणय अद नियोग कर तिबेन එලෙස ආදාහනය කිරීමට නියෝග කළ සිරුරු හතරම කොවිඩ් ආසාදිත මෘත ශරීර බවටයි හඳුනාගෙන ඇත්තේ මහර බන්ධනාගාර සිද්ධියේදී බහුවිධ විශේෂඥ මණ්ඩලය විසින් කොවිඩ් ආසාදනය වෙච්ච මුත්තදේහ හතරක් සම්බන්ධයෙන් මූලික පච්චාත් මන පරීක්ෂණ වාර්තා හතරක් ඉදිරිපත් කළා මා ගරු නීතිපතිතුමා වෙනුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවෙන් අයද සිටියේ එම සියලුම මුත්තදේහ හතර සම්බන්ධයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් නියෝග කායද සිටිය අප්‍රේල් 4 වෙනිදා ගැසට් පත්‍රය චක්‍රලේඛන හා රෙගුලාසි බලාත්මකව පැවති යුතු බවට මා ගරු අධිකරණයට කරුණු සැලකර සිටියා අධිකරණයේ විසින් මුත්තදේහ හතරක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලැබුණා ඒ අනුව දැනට මෙම මහර සිද්ධියේදී කොවිඩ් ආසාදිත මුත්තදේහ 8ක් සම්බන්ධයෙන් ආදාහනයට නියෝග ලබාගෙන තිබෙනවා වෛද්‍යවරුන් පවා දක්වා තිබෙනවා මෙම දේහයන් කොවිඩ් ආසාදනය වෙලා තියෙන හින්දා ආදාහනය කළ යුතු බවට මේ දේහයන් තුලින් ලබා ගන්නා ලද ආගන්තුක ද්‍රව්‍ය ඒ සියලුම දේ රස පරීක්ෂකවරයා වෙත ලබා දී තිබෙන බවට අද දින රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඒ අදාළ විශේෂඥවරයා විසින් ගරු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා. කිසිදු ආකාරයකින් මෙම මුත්තදේහ අපරාධ විමර්ශන කටයුතු සඳහා නැවත ගොඩ ගැනීම අවශ්‍ය නොවන බවට ගරු අධිකරණය සෑහීමකට පත් කළා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතුරුතුරදී ජීවිතක්ෂයට පත් වූ තවත් රැඳවියන් 3 දෙනෙකුගේ මృత ශරීර අධිකරණ නියෝග ලැබෙන තෙක් රඳවා තබා ඇති අතර මෙම නඩුව නැවත විභාග කිරීම සඳහා ජනවාරි 8 වෙනිදා දක්වා රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු 14 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අතර දේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 9 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 354 දෙනෙකු අද පස්වරුව වන විට වාර්තා වුණා. මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ ඔක්තෝබර් මාස 4 වෙනිදා සිට මේ දක්වා කාලය තුල බස්නාහිර පළාතෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 30000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
इन वैडिम रोगी संख्या कोलंब डिस्ट्रिक्ट वार्ता ऐति आदर इम संख्या दहा गंपा डिस्ट्रिक्ट आसादित अटदर डिस्ट्रिक्ट आसादित तुंदेनको वार्ता बीतिवेनवा मानूर डिस्ट्रिक्ट वार्ता अति समस्त कोविड रोगी संख्या दहसे सीमा इक्म वागोस अति बबाई कोविड 19 पत्रीम बेलक्वी में जातिक क्रियान्वित मध्यस्थाने संदहंगले मेत्र मस नवेकट पमन पशु संचारकिन संधा मिरट गुआंतुपुल पशुगीता व्युत उतर पलमु संचारकिन खंडायम युक्रेन जातकिन एकस्या असुपस्तनकु मतल गुआंतुपुलेन दिवेहिंट पमनिया ओन सिरुदेना पीसीआर परीक्षण सदा यमुकिरीमट सौख्य अंश कटियुतु कल अतर इन पुद्गलिन तेदेनकु कोविड रोगीन लेस तहवुरु वी अति बबाय सौख्य अंश प्रकाश कले एसेम विदेश रटवल सिटि पमिनेन पुद्गलिन सदा सौख्य सेवा अध्यक्ष जनरल वरया विसिन निकुत कर अति सौख्य मार्गोपदेश क्रियावलिय अनु ओन निरोधान क्रियावलिय सदा यमु कर अति बबद सौख्य अंश वेडितुरट संधान कला कोविड रोगे වැළඳී නොමැති බවට PCR පරීක්ෂණයකින් තහවුරු කළ සහතිකයක් රැගෙන තමා ආවේ නමුත් අපි දන්නවා ඒ සහතිකයේ එක්තරා ප්‍රමාණයක ආරක්ෂාවක් පමණයි අපි ඒ නිසා තමා පැමිණි සියලු දෙනාම නැවත PCR පරීක්ෂණයකට ලක් කිරීම ඒ අනුව තමා 3 දෙනෙක් මේ ආකාරයට PCR පොසිටිව් උනේ ගුවන් යානාවේ වාඩි වී සිටි අවස්ථාවේ සිට මේ PCR පරීක්ෂණය පොසිටිව් කියලා දැනගන්න අවස්ථාව දක්වා ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරපු සියලු ආයව හඳුනාගෙන රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ වෛද්‍යවරයා එම රෝහලේ 24 වන වාට්ටුවේ සේවය කර ඇති අතර එම වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් 9 දෙනෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ තහවුරු කළේ. ඒ අනුව අදාළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. කදුරුවෙල නගරයේ වෙළඳසැල් දෙකක සේවය කළ පුද්ගලින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර කදුරුවෙල නගරයේ පිහිටි සීළු වෙළඳසැල්වල සේවකයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. මඩකලපුව එරා ඔවුල් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. එහෙත්වෙන් අදාළ පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු සීමා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ අතර බස්මහිර පළාතින් පිටව යාමේදී සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු තහවුරු වී තිබෙනවා. පුද්ගලයන් 1060ක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා ඊයේ දිනේදී ලක් කර තිබෙනවා. එයින් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට 10986 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව පසුගිය 18 වෙනිදා සිට සිදු කර තිබෙනවා. හඳුනාගත් මුළු සංඛ්‍යාව 74ක් පමණ වෙනවා. ඊයේ දිනේදී සෞඛ්‍ය අංශ විසින් කොළඹ කොටුව ගෝල්පේස් ප්‍රදේශයේදී තවත් පිරිස සඳහා අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 9 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණයක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 195 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 460 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 42000 සීමාව ඉක්මවා ගියා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් පුද්ගලින් 453 දෙනෙකු දේශීයව හඳුනාගෙන ඇති අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 249ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38ක් ද ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතරට ඇතුළත්. ඉදිරි ආසාදිතයින් 114 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හමුවේ පසුකීදා හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබූ කොස්කම පොලිස් වසම අද පසුරු තුනේ සිට හුදකලා බවින් නිදහස් කිරීමට කටයුතු කළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. නව වසර උදා වීමට ඇත්තේ තවත් එක් දිනක් පමණයි. ඒ අනුව නව වසර උදාවේ උත්සව නොපවත්වන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපි දැක්ක පහුගිය දවස්වලත් නොඑක අවස්ථාවලදී රෝගීන් පොකුරු වාර්තා වීමට ප්‍රධානම හේතු වුණේ විවිධ ආකාරي උත්සව. ඒ වගේ අවස්ථාවලදී ආසාදිතයෙක් හිටියොත් බොහොම වේගෙන් ඒ වගේ ස්ථානවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අලුත් අවුරුද්ද උදාව අපි සමරිය යුත්තේ අලුත් ආකාරයකට COVID-19 රෝගී
බෝවන් නොවන ආකාරයකට කියන දේ සියලු දෙනාටම සිහිපත් කරන්න කැමති උදාවන අලුත් අවුරුද්ද ඉතාමත්ම සාමකාමීව සහ චාම් සමගන්න කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා පවතින වසංගත තත්ත්වයේ හැමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් දහවනේ යෙදුණු බස් රථ 50ක පමණ දහවන බලපත්‍ර తాවකාලිකව අත්හිරුවා තිබෙනවා සෞඛ්‍ය ආරක්ෂිතව මගින් ප්‍රවාහනය කරන්න උපදෙස් දීලා තියෙනවා ළංගමේ උපදෙස් අකුරට පිළිපදිනවා පෞද්ගලික අංශයේ 90ක් කිය උපදෙස් පිළිපදිනවා පිළිපදින්නේ නැති අයගේ බලපත්‍ර මේ වෙනකොට 50කට ආසන්න ප්‍රමාණයක් අපි තහනම් කරලා තියෙනවා ඒ වගේම අපිට ඉල්ලීම් වෙනවා කවද්ද මේවා නැවත දෙන්නේ කියලා කවදා හෝ කොවිඩ් මේ ලෝකෙන් තුරන් වෙච්ච දවසට තමයි නැවත අපි මේ බලපත්‍රය අර ලබලා දෙන්නේ ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ එයාය මුද්‍රණය කටයුතු කරගෙන යනවා මාරක් විට ඉදිරියේදී ගාස්තු වුණත් අඩු කිරීමෙත් හැකියාවක් එන්න පුළුවන් ඉතින් එහෙම වුණොත් ඒ සහන ලැබෙන්නේ ජනතාව කොරෝනා ආසාදනයේ වී මේගෙන පුද්ගලින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ගතියුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට නියමිතව තිබෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ වාර්තාව සකස් කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ වාර්තාව අද දිනේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සමාජිකයන් 9 දිනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. ආචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්න අතුරු කොරෝනා ආසාදිත මෘතදේහයන් ආදාහනය කිරීම පමණක් සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශය අද පැවති මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මෘතදේහ සම්බන්ධයෙන් වාර්තාව ලැබිලා තියෙනවානේ. ආදාහනයේද භූමදානයේද කියලා ඒ සම්බන්ධයෙන් කොහොමද ඒක මොනවද කියන්නේ? ඒක දැනට ඒ වාර්තා අපිට මට නෙමෙයි ලැබෙන්නේ අපිට ගරු ඇමතිතුමියට මං හිතනවා ලැබිය යුත්තේ මේ මොහොතේ එතුමිය මට සම්බන්ධ වුණේ නැහැ ඒ නිසා එතුමියගේ අතටපත් වුණාද කියන එක ගැන මට වචනයක් කියන්න බෑ නමුත් එතුමිය අතට එක ලැබුණාම එතුමිය විසින් දෙන උපදෙස් පරිදි ඉදිරි කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමා විසින් ඒ අදාළ පරිදි කටයුතු කරනවා ඇති අද දේශපාලන වේදිකාවේදී මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා මේක පිළිබඳව ගැටලුවක් නැහැ ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය තීන්දුව කළා තියෙනවා විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් වාර්තාවක් ඉල්ලලා තිනවා මේ පිළිබඳව ඒගොල්ලන්ගේ මතය දෙන්න කියලා. ඉතින් රටේ ඉන්න වෛද්‍යවරු විශේෂඥයෝ ඒ පිළිබඳව වැඩ කරන අය ඒ භූම දානේද ආදානේද මේ කරන්න කියන එක තීන්දුවක් දුන්නොත් ආණ්ඩුවක් විදියට කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගනී. පෞගේ වෙද්දී තීන්දුව කළා තියෙන ආදාන කරන්න කියන එක ඒගොල්ලෝ ඉතා සුදුසු තීන්දුවක් ගනී. ඉතින් ඒක භූම දානේද ආදානේද කියන එක අපිට අදාළ නැහැ. අදාළ වෙන්නේ විශේෂයෙන් ඒ විශේෂඥ කමිටුව දෙන තීන්දුව తీරන අනුව ආණ්ඩුව වැඩ කරන්න ඕනේ කියන මතයක තමයි මාජනතාව සහ අපි ඉන්නේ. තවත් ජාතිවාදී ගැටුමක් වර්ධනය කරලා ඡන්ද ගොඩවල් වඩා ගැනීමේ ආණ්ඩුවේ උපාය මාර්ගයේ මේ. ඒ නිසා දවසින් දවස උපදේශන කමිටු පත් කිරීම වෙනුවට ආණ්ඩුව සෞඛ්‍යංශවල විශේෂඥයන්ට කියන්න ඕනේ මේ වෛද්‍ය විද්‍යාත්මක සාධක සහිතව කොරෝනා ආසාදිත මරණයක් භූමි දානය කරනවාද ආහදාහණය කරනවාද කියන එක තීරණය කිරීම සඳහා තියෙන සාධක ටික ආණ්ඩුව හොයලා කියන්න ඕනේ. මේකට මාස ගණන් යන්නේ නැහැ. ග්‍රාමීය ජනතාව දීර්ඝකාලීනව මුහුණ පාන ගැටලු පිළිබඳව සොයා බැලීමේ අරමුණින් ක්‍රියාත්මක ගම සමග පිළිසඳරක් වැඩසටහනේ සිවුවැන්න අද අනුරාධපුර කැබිති ගොල්ලැවේදී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි කොරියු යුද්ධයෙන් වැටකාලා අවුරුද්දක් හේන් ගොවිතැන් කරපු ඉඩම් ගේ අයිනෙන් පව ගල් දාලා වෙන් කරලා සීමා කරලා තියෙනවා ජනාධිපතිතුමනි. ගොඩ භෝග වගා කිරීම සඳහා මේ ඉඩම් නවත ලබා දෙන මේ සුති හරි අපි කර චක්‍රලේක් නැහැ කැවලා තියෙනවනේ නේද වෙනත් ඒක බලන්න හරියට ඉක්මනට ක්‍රියාත්මක කරන් තාම මේ අය දැනුවත් වෙලා නැහැ ඒ වගේ මිනිස්සු වගා කරලා තියෙන ඉඩම් වලට ගල් දාලා තියෙනවනම් ඒ ගල් හැමතැනම පොදුයි මෙතන විතරක් නේ රටේ මේ වගේ ආපස්සට ගන්න කැලෑ නැති හරිය දක්වා ගන්න අවශ්‍යය දෙන්න කියලා වන සංරක්ෂ දෙපාර්තමේන්තුව දැනුවත් කරන ඉසිල්ලක් ඔව් දැන් මේක අර Google සිටියමෙන් බල්ලානේ දාලා තියෙන ගල් එතන ඒක නිසා දැන් ඒක හරියට භූමියට ගිහිල්ලා අර කැලෑව තියෙන දේශෙන් ඒ ගල් දාන්න දැක්කා. ගල් දාද්දි 2014 දී කැලෑ මායිමේ දැම්මේ සර්. මම දැන් සුද්ධ වෙලා ඇතුළට ගිහින් ඉඳලා ඒකයි සර් වෙලා. යසාදා නැති නේද? විද්ද කාලේ මේ මිනිස්සු කොහොම කැලෑවල හිටියේ? වගා කරන්න විදියක් නැහැ.
වාකරගන්න විදියක් නැතුව මේ ගිහින් පන්සලේ ඉන්නවා ඉස්කෝලේ ඉන්නවා ක්‍රිමිනල් කන්දේ ඉන්නේ දෙවල එක කන්නක් වගාඩ දුරම් පඳුරු Google එකෙන් බලපම කැලේ ඒක ඇත්තට වෙලා දසයන් දැන් හුඟක් ප්‍රදේශවල ඔය ප්‍රශ්නේ තියෙනවානේ ගම්මාන තිබිච්ච ඒවා ගම්මාන අතෑරලා ගියා 80 ගණන් වල ඉඳලා ඊට පස්සේ 2009 තමයි නැවතත් ආවේ ඒ වෙනකොට මේවා කැලෑ වෙලා ඉතින් අර පරණ ගම්මාන වලටත් ඒගොල්ලන්ට වගා කරගන්න ඉඩ දෙන්න දාංගේ ජලාශය බඳලා අවතන් කරලා අවුරුදු 5ක් වෙනවා පදිංචි කරලා තවමත් අපට ඉස්සන්රය ප්‍රදේශයේ කුමුරු ඉඩම් දෙනවක් වට ඉඩම් දීලා නැහැ අපිට අර පළවෙනි හතරේ යට ගිය පවුල් 80ට විතරක් ගොඩ ඉඩම දීලා තියෙනවා ඕමාරකට පදිංචි පවුල් කීපයකට විතරක් කුමුරු දීලා තියෙනවා ඉස්සන්රය ප්‍රදේශයේ සහ නැවත යට ගිහින් ඉවත් කිරීමට යෝජිත පවුල් ඔක්කොම 1700ක් තියෙනවා ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකට යට වෙන අයට හදන්න ඒ ප්‍රොජෙක්ට් එක යටතේම මුලින්ම තෝරගන්නවනේ. ඉතින් එහෙම තෝරගන්න නැතුවද මේ ප්‍රොජෙක්ට් එක කරලා තියෙන්නේ? ඔව් සර් මේ ව්‍යාප්තික ක්‍රියාත්මකීමේදී විකල්ප ඉඩම් හඳුනාගත්තට ඒවා නිදහස් කරගෙන නෙමෙයි කටයුතු කරේ ඒ සඳහා. ඉතින් දැන් ඒකට ඒ අය වැරදි නෑනේ. ඔය ඒක ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ලබා දෙන්න. හොඳද? දැන් මේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ එක ඒකෙන් අවතන් වෙන අයට ඉඩම් දෙන එකනේ. ඉතින් දැන් ඒක ඒගොල්ලන්ගේ ඒ අයගේ වැරද්දක් නෙමෙයි. වහාම ඒ ඉඩම් ලබා දෙන්න කටයුතු කරන්න. ඔබතුමාට පිළිසින් දෙනවා මේවට තර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභාව අද පසුරුවේ රැස්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභාව අද පස්වරු 7ට පමණ ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සඳහන් කර සිටියේ අද පස්වරු 7ට මෙම විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීම හිටපු ජනාධිපති පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිත බවයි. වර්තමාන දේශපාලනික තත්ත්වය මෙන්ම පක්ෂීය ප්‍රතිසංවිධාන කටයුතු නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනචින් මුහුණ පා තිබෙන ගැටලුකාරී තත්ත්වයන් සහ ජාතික දේශපාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව පිළිබඳව මෙම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම පසුගිය දිනවල පක්ෂ මහලේකම්වරයාද අවධාරණය කර සිටියේ වත්මන් රජය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් හිමිවන බවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අනන්‍යතාවය රැකගනිමින් ඉදිරියට ගමන් කළ යුතු ආකාරය පිළිබඳව මෙන්ම පක්ෂයේ ඉදිරියේදී ගනු ලබන තීන්දුව තීරණ පිළිබඳව අද රැස්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා. පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් අද පැවැත්වෙන විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳව අප විමසීමක් කළා. आर्थिक समाज प्रश्न गटलू संकीर्ण पक्ष कोई वगे स्थावर अतोनी पवती वसंगते हम अनुकूल पक्षे प्रसंगदान वगेम සංවිධාන කටයුතු බෞද්ධ සංවිධාන කොහොමද ගොඩනගන්නේ ඉදිරි වර්ෂයේ සැලසුම් කිරීම සඳහා උපාය උපක්‍රම සැලසුම් කිරීම දේශපාලන උපක්‍රම තීරණය කිරීම තමයි මේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ වත්මන් ආණ්ඩුව පිළිබඳව ජනතා ප්‍රසාදයේ පසුබෑමක් පවතින බවට තමන් පිළිගන්නා බව රාජ්‍ය මාධ්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කරමින් ජනතා ප්‍රසාදයේ යලි ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි රාජ්‍ය මාධ්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇතුළේ ඉන්නවා. හැබැයි ඒ බලාපොරොත්තු ක්‍රමක්‍රමයෙන් කඩ වීගෙන යනවා. ඔබතුමා දන්නවා. जनता प्रसाद पशुभैमकोमीगर जनाधिपत गरु अगमेट दीपलटम अभी क्यों मे पिली मधव अभी नवत विमर्शन अक्त पलवीनी मे दे सिद्धवेणी प्रसाद अडवेण अपे वेडपील अभी विनस्कराद नद ए विनस्कर ऐ विनस्कर කුමන හේතු නිසාද කවුරුන් නිසාද කියලාත් අපි හොයා ගන්නට ඕනේ. එහෙම කරලා මේ වැඩපිළිවෙල නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ ජනතාවත් එක්ක ඉස්සරහට යන සංවර්ධන වැඩපිළිවෙලකුයි අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. අන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටයි අධිකරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් මුල් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ජනතාවත් ඒ වෙනුවෙන් පෙළ ගැසීමේ වැඩපිළිලක් තියෙන්නට ඕනේ. එහෙම නැතුනොත් මේ කඩා වැටෙනවා. අපි නොබැඳි පිළිවෙතට අනුගත වෙච්ච රටක් අපිට එක එක රටවල් වල අතකොළු වෙන්න බෑ. එහෙම අතකොළු වෙන්න ගියාම තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ.
එහිඳා නොමැති පිළිවෙත ශක්තිමත් කරගෙන අපේ දේශීය ආයෝජකයන් ධිරිමත් කරගෙන ඒ අයටත් අවස්ථාවක් දෙන්න ඕනේ මේවට සම්බන්ධ වෙන්න. එහෙම නැතුව හිතුවිතු විදියට චීනයට එක කොටසයි ඉන්දියාවට තව කොටසයි තවත් කට්ටියකට තව කොටසක් එහෙම මේ රට කෑලි කෑලි වලට කඩලා එහෙම නැත්තම් මේ අපේ තියෙන මර්මස්ථාන ආර්ථික මර්මස්ථාන ඒ ආයතනවල වැඩ කරන පුද්ගලයන් පමණක් නෙමෙයි අපේ රටේ ජනතාවත් කැමති වෙන්නේ. අපි කැමති වෙන්නේ. ग्रामीय नव व्यवसायकिन बिहिकिरीमट अवश्य दनुम लबादीमट विदाता निलधारीन सहा निपुनता संवर्धन निलधारीन प्रमुखता वेगेन कटियुतु कलेतु बव आर्थिक पुनर्जीवन सहा दरिद्रतावे तुरंकिरीम संदहावन जनाधिपति कार्यसाधक बलकाय सभापति वैसिल राजपक्ष महता पवसनवा अर्लियगह मंदिरे पेवति साकच्छावकट एक्विमिन ए महता बेबाव प्रकाश कला ग्रामीय मट्टमे नव कर्मांत करवाणी नव ताक्षणिक सह व्यवसायकत्व दनुम लबादिमेन ओन दिरिगेन्वीम सिदुकरन लेस आर्थिक पुनर्जीवन सह दारिद्रतावे तुरान किरीम संधावन जनाधिपति कार्यसाधक बलकाये सभापति बेसिल राजपक्ष महता विदाता निलधारींट सह निपुणता संवर्धन निलधारींट उपदेश लबादी तिबेनवा वर्तमान वनविट तरुण विरकियाव इहल मट्टमक पवतिन बेविन तरुण तरुणियान वेनुवे नव रकियावस्थायति किरीमट निपुणता संवर्धन वृत्ति अध्यापन परीक्षण नव निपेयम राज्य अमात्यांशे सह वेवेल पित्तल मेटी लीबडु हा ग्रामीय कर्मांत राज्य अमात्यांशे विसेन क्रियात्मक करुन लबन दिधास विसे कायवै योजना ग्रामीय मट्टमेन क्रियात्मक किरीमट अवश्य सहाय लबा देन लेसद ए महता मिहिदी निलधारींगेन इल्लीमक कर तिबेनवा विदाता निलधारीन नोमेति प्रादेशिक लेखम कार्यालय संधा उपाधिधारी पुहुनु निलधारीन बंधवा गेनीम संबंधेन्द मिहिदी दीर्घ वशयेन साकच्छावट लक्वी अति अतर सैम केनेकुटम वृत्तीय अध्यापनयट प्रवेश वीमे पहासुकम सलसमेन वृत्तीय अध्यापन अवस्था वैडि රැකියා වෙළඳ පොළට සරිලන අන්දමින් විෂයමාලා සංවර්ධනය වෘත්තීය අධ්‍යාපන කටයුතු ප්‍රාදේශීයව පුළුල් කිරීම දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළ ඉලක්ක කරගත් තාක්ෂණික හා ඉහළ වෘත්තීය අධ්‍යාපනයක් ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා ග්‍රාම සේවා වසමකට කර්මාන්තකරුවෙක් බැගින් නව කර්මාන්තකරුවන් 14022ක් බිහි කිරීම මෙවර අයවැයෙන් අපේක්ෂා කරන අතර විදාතා නිලධාරීන් නව කර්මාන්තකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කළ යුතුය පාරම්පරික ගම්මාන ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්ද මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස සමගී ජනබල වේගය ඉල්ලීමක් කර සිටිනවා එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ බව සඳහන් කළා මේ ව්‍යවස්ථාව එකායක් මත නායකත්වයේ මත පදනම් වෙච්ච එකට වැඩිය ජනතාවාදී ජනතාවට බලය තියෙන පක්ෂයක් විදියට අපි මේ ව්‍යවස්ථාව හදලා තියෙනවා මේකේ විධායක සභාවේ නායකයා පත් කරන්නේ ඉතින් විධායක සභාව අවුරුද්දක සැරයක් රැස් වෙනවා අපේ පක්ෂයෙන් ප්‍රශ්නයක් නැහැ අපිට සුදුසුයි රට පිළිගන්න පුජ්‍යලු ඉන්නවා නම් අපි ලෑස්ති සමගි ඒ අයත්තට සම්දානගත වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂණේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි අපිට දැන් ආරංචි ලැබිලා තියෙනවා අපිට තොරතුරු ලැබිලා තියෙනවා අපිට පණිවිඩ ලැබිලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පිරිස් මේකට සම්බන්ධ වෙනවා ඔබතුමා ඒක විශ්වාසෙන්ද කියන්නේ මේ වගේ සම්බන්ධ වෙනවා කියලා අනිවාර්යෙන් විශ්වාසින් කියන්නේ අපි දැන් දිගටම කියන්නේ පළාත් සභා මැතිවරණය තියන්න කියලා. උත්තරයක් දෙන්න නැතුව මැතිවරණය නොතියා ඉන්න බෑ. අපි පළාත් සභා මැතිවරණයට ලෑසි ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ගැන. පක්ෂයක් විදිහට සංවිධානය වෙද්දී අපි නොඑක ආකාරයට සංවිධානය වෙනවා. එක එක සංවිධාන තියෙනවා. ඉතින් 43 වෙනි සංවිධානික වෙනීම දෙයක්. සමගි ජන බලවේගය කියන වෙනීම එකක්. ඒ වගේම මම එකක් කියන්න ඕන අපි සමගි ජන බලවේගයෙන් ඊළඟ ජනාධිපති වර්ණයට සමගි ජන බලවේගයේ නායකයා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ලාංඡනීය වෙනසක් වෙනවද? එම ලාංඡනීයමද ඉදිරියට යන්නේ? සමගි ජන බලවේගයේ අලුත් ව්‍යවස්ථාව අනුවම අපි තීරණය කරලා තියෙන දුරකතනය අපේ ලාංඡනය. ඒක වෙනසක් නැහැ. අපි මේකට විකල්ප සමගි ජන සන්ධානය අපි ගොඩනගන්නේ අපිත් එක්ක එකට වැඩ කරන මිත්‍රපක්ෂවල ඒකාබද්ධ ව්‍යාපාරයකට ඉඩකඩක් ලබා දෙන්න නැත්නම් එකට වැඩ කරන්න. රජයට වසරයි. රජයේ ගේන්න මූලික වුණු ස්වාමින් වහන්සේලා මහපාරේ. රජයේ කෙරුවා මේකෙන් තේරෙනවා 1948 න් පස්සේ වැඩියෙන්ම බොරු කියලා බලයට පත් වුණු රජය බොරුවෙම රටපාලනය කරනවා කියලා ඇල්ලේ ගුණවත් ස්වාමීන් වහන්සේ කිව්වා. අපි බලාපොරොත්තු වෙන්නේ පුටින් කෙනෙක් දැන් ඇවිල්ලා තියෙන හිටන්ටත් අන්ත කෙනෙක් කියලා කියනවා අපි දන්නේ නැහැ කවුද හිටන් කියන්නේ කියලා. ඉතින් මේ தත්ත්වය තුළ ස්වාමීන් වහන්සේලා පහරට ඇවිල්ලා තියෙනවා. වියත්මක කියන අය දැන් කලකිරලා ඉන්නවා.
රටතුල ව්‍යාප්තව ඇති කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව යනි සිතා බැලිය යුතු බව රාජ්‍ය මාත්‍ය සුසිල් ප්‍රේමචන්ද් මහතා පවසනවා. එයද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පැවති මාධ්‍ය හමුවේදී. පළාත් සභා මැතිවරණයේ සංශෝධනය කරන්න තුනින් දෙකක් අවශ්‍ය නැහැ පාර්ලිමේන්තුවේ. හැබැයි ඒකට අනවශ්‍ය ලෙස තුනින් දෙකක් ගත්ත නිසා ඒ තුනින් දෙකකින් කරපු සංශෝධනේ නැවත සංශෝධනය කරනවා නම් තුනින් දෙකක අවශ්‍යතාවය තියෙනවා එක පැත්තකින්. පළාත් සභා නමේම අවුරුදු 3-4ක කාලයක් අඩු වැඩි වෙන්න දැන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ආණ්ඩුකාරතුමා සහ රාජ්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ තියෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ COVID-19 වසංගතයත් එක්ක අපි දැක්ක කොයිතරම් දුෂ්කරතා මැද්දද අභියෝග මැද්දද මේ රටේ අත්‍යවශ්‍ය වූ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ කියලා. හැබැයි දැන් ඒහා සමාන වෙන දිස්ත්‍රික් මැතිවරණයකට මේ තත්ත්වය පාලනය කර ගැනීමකින් තොරව යන්න පුළුවන් කමක් තියෙනවද කියන ප්‍රශ්න එනවා. ඒ නිසා තමයි පොදු ජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී තීන්දුව කළා තින්නේ මේක දැනට නොපවත්වා යම් කාලයක් ගන්න. පළාත් සභාව අවශ්‍යයි කියලා කවුරු හරි කිව්වත් තියන්න පුළුවන්ද කියන කාරණේ පැනනගිනු. මේ වෙලාවේ ආණ්ඩුවෙත් ජනතාවගෙත් ලෝකෙත් අවධානය යොමු වෙලා තින්නේ COVID-19 වසංගතය පාලනය කරගැනීම. පක්ෂ නායකවරයාත් කියලා තිබුණා මේ ගෙවීම සඳහා කල් දුන්නු විදුලි බිල දැන් අය කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් අය කිරීම සඳහා බල කිරීමක් කොහෙවත් කරලා නැහැ. ඉදිරියේදී ජනතාවගේ පැත්තේ ඉඳලා තාමත්ම නිවැරදිව ක්‍රියා කරලා තියෙනවා. ඒ කිසිම කෙනෙකුට බලපෑම් आर्थिक අරියුතු වලදී ලංකාවේ සමහර අංශවලට අවශ්‍ය ෞද්ගලික සහ රාජ්‍ය දයන්සේ එකමුතු අපේ පවතින සම්පත් විකුණා දැමීමට රජයේ ක්‍රියා කරනවා කියන එක සම්පූර්ණ බොරු. විපක්ෂයේ ජීවත් වෙන්නෙම හිඟන්නගේ තුවාලේ වගේ. ජනතාවට දැනුම් තේරුම් යන විවේචන බවට පත් වෙන්න ඕනේ. හැබැයි අපේ රටේ විපක්ෂයේ දිහා බලපුවාම විපක්ෂ නායකයා අතුළු විපක්ෂයේ ඉන්නේ කොතනද යන්නේ මොනවද කරන්නේ කියන ඔවුන්ට උත්තරයක් නැහැ. ඔවුන් නිරන්තරයෙන් මේ සඳහා දකින දේ එදා වේල ට්‍රැවල්ස් වගේ විවේචනය කරන්න ඉඳගෙන තිනවා. විද්‍යානුකූලව අපි විද්‍යාව පිළිගන්නවා. හැබැයි මිත්‍යාවත් එක්ක අපි ජීවත් වෙන්නේ නැහැ. පසුගිය යහපාලන රජේ විසින් සිදු කරන ලද ආර්ථික පරිහානිය පිළිබඳව ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව වෙළඳ මාධ්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධාන මාධ්‍ය සාකච්ඡාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අවාසනාවකට අපේ විපක්ෂේ බොහෝ දෙනෙක් හිතන්නේ සුමට ලෙස තියෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් මාධ්‍ය හමු පවත්තලා ජනතාවට වහා සහන ලබා දියව් කියනවා. හැබැයි මේ සහන ලබා දියව් කියන විපක්ෂය 2015 සිට වර්ෂ 5ක් මේ රට ආණ්ඩු කරන්නේදී සමස්ත රට විනාශ කිරීමේ මහා කාර්යභාරය කරපු අය තමයි මෙසේ කියන්නේ. සෑමාංශයක්ම කඩාවැට්ටපු එකම රජය ලෙස ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ විපක්ෂ නායකතුමා සාමූහික වගකීම යටතේ වගකීම් දැරිය යුතු කැබිනට් මණ්ඩලයේ විසින් ගනු ලැබූ තීන්දුව තීරණ කරන කොටගෙන. ඉතින් මම කැමැති මේ යහපාලන ආණ්ඩු කරන්නේ ඇතිවෙච්ච කඩාවැටීම පිළිබඳ එතුමාට අභියෝගයක් කරන්න එතුමා මේ කියන කතත් එක්ක ඕනෙම ශ්‍රව්‍ය දෘශ්‍ය සම්නිවේදන මාධ්‍ය එක නිකන් ගංගොල ගිහිල්ලා කටට එන දෙයක් කියනව වෙනුවට එතුමාගේ රජයේ එතුමා සාමූහික වගකීම යටතේ කැබිනට් මණ්ඩලයේ සිටියේදී මේ රටට කරපු විනාශේ කෘෂිකර්මයට කරපු විනාශේ කර්මාන්ත වලට කරපු විනාශේ සේවාංශයට කරපු විනාශේ රටේ ජාතික ආර්ථික දේහය නැති කිරීම පිළිබඳව ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන්න කියලා මම ආරාධනය කරනවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් උදේ කොළඹින් පිටත් වුණාම හවස කොළඹට එන්න පුළුවන් රටක් මේක. ඉන්දියාවේ ප්‍රාන්ත ගණන් වලට ශ්‍රී ලංකාව ගණන් ගන්න නැතුව පළාත් සභාව මුලින්ම අහෝසි කරලා පළාත් සභාවට යන සියලුම වියදම් මේ රටේ සංවර්ධනය සඳහා යොදන්නට පාලක පක්ෂය එළඹුණොත් හොඳයි. මහා සංඝරත්නය අනුශාසනාවක් කරාම ඒට අපි රජයක් හැටියට වුන්කම් දෙන්න ඕනේ. කොවිඩ් වසංගතයක් තියෙන වෙලාවේ පළාත් සභාව මැතිවරණයකට ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මහා සංඝරත්නය විශේෂයෙන්ම කියන්නේ මේ වෙලාවේ සුදුසු නැහැ පළාත් සභා මැතිවරණය කියලා. අතිගරු ජනාධිපතිවත් පක්ෂ නායකවත් තීන්දුව කළා තියෙනවා. ටික දවසකට පළාත් සභා මැතිවරණය කල් දාන්න
දෙවියෙක් හරි දේවතාවෙක් හරි ඇවිල්ලා හීනෙන් කියපු එක හිලවෙදකම් වෙන්නේ නැහැ. ඒ නිසා හිලවෙදකම කියලා ජාතිකත්වය හැංගීමට කතා කරලා මේ කරන්නේ වෙන විගඩමක්. ඒ නිසා විගඩම් කර කර හිටිය ඇති. දැන් හරි කොරෝනා එන්නත ගේන්නේ කියලා අපි ඉල්ලනවා. ලබන අවුරුද්දේ උලවන විට මුල් මාස දෙක තුලදී අපිට ගැළපෙන එන්නතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. ඒ පිළිබඳව විශේෂඥ කමිටුවේ නිර්දේශය අනුව. ඒ නිසා අපි බලාපොරොත්තු සහිතව විද්‍යාත්මක පදනමකින් පර්යේෂණ වලින් තහවුරු වෙච්ච මේ එන්නත ලබා ගැනීමට ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරගෙන යනවා. දුගීයි හඳුනාගත් රටවල් 90කට ආසන්න ප්‍රමාණයකට අපේ විශේෂඥින් දන්වලා තියෙනවා කොක් සෙන්නත නොමිලේ ලබා දීමේ කටයුතු කරගෙන යනවා. හැබැයි අපිට පේන්නේ අපේ ආණ්ඩුව එච්චර උනන්දු වෙනවා. ඇස්ට්‍රා සෙනකා එන්නත මිලියන 20ක් වෙච්ච ජනතාවට මේක ලබා දෙන්න යන්නේ ඩොලර් මිලියන 40යි. විල්මා සීනි ගණදෙනුවෙන් විතරක් ගහපු ගාන ඊට වඩා වැඩි. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න. සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ ලංකාවේ ආර්ථිකයට ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක්. ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය එන ප්‍රධානතම අංශ තුනකට තමයි සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ. අපි නියම ව්‍යාපෘතියක් වශයෙන් දැන් සංචාරකයන් යම්කිසි පිරිසක් ලංකාවට ගෙනල්ලා පරීක්ෂා කරලා බලන්න හදනවා. මේක අපිට කරන්න පුළුවන් ද ආරක්ෂක ක්‍රමවේදයන් අනුව කියලා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් අභව ප්‍රාප්ත ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීගමුව කුරණ ශාන්ත ආනාසසන භූමියේදී අද සිදු කෙරුණා. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා අභව ප්‍රාප්ත වන විට 73 වන වියෙහි පසු වුණා. COVID-19 පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය PCR යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන PhD වෛද්‍ය තිලක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් ලක්ෂ 70ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ඒ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. කොළඹ ප්‍රදේශයට ඇදහෙළුණු අධික වර්ෂාපතනයත් සමග කොල්ලුපිටිය ආරේද මෙල්මාවතේ ඉදිකරමින් තිබූ මහල් නිවාස සංකීර්ණයක් ජලයෙන් යටවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඌව පරණගම් ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. උතුරු නැගෙනහිර උතුරු මැද මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ මාතලේ පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසී ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. ප්‍රධාන පුවත් විකාශයේ අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.